හිතවතුනි, අපි යම් දෙයකට දැඩි අවධානයක් යොමු කරද්දී සමහර විට තවත් ඇතැම් දේ අපේ අවධානයෙන් ගිලිහී යනවා. ඒක ස්වභාවික දෙයක්. අද මගේ වෑයම එලෙස ඔබ දැඩි අවධානයක් යොමු කර තැනක් නිසා ඒ අසලම ඇති ඔබේ අවධානයෙන් ගිලිහුණ කුඩා කෞතුකාගාරයකට. තල්ගොබ නොයසේ නම් නොමේරු තල්පත් තීරු තම්බා වියලා පදම් කොට ඒ මත පන්හිදගින් කුරුටු ගෑමෙන් පුරාතනයේ මුස්කොල පොත් නමින් හැඳින්වෙන ග්‍රන්ථ නිර්මාණය කර තිබෙනවා. මේ ඒ සඳහා යොදාගත් තල්පත් තීරු ඉරීමක් ආකාරයේ ලිවීමකට භාවිතා කළ උපකරණය පන්හිද. ආශාන මැටි හා දැව නිර්මාණ මෙතන තියෙනවා. දැව දඬු වර්ණ ගැන්වීමේ සාම්ප්‍රදායික තාක්ෂණය හඳුන්වන්නේ ලාක්ෂා කර්මාන්තය නමින්. ඉතා විශාල මැටි කැටයක් කුමකට යොදාගත්තදයි පැහැදිලි නැහැ. නඟුලක්, වියගස් කීපයක්, බණ්ඩි කියතක්, කුඩා ඔරුවක්, වර්ණවත් හැරමිටියක් ඇතුළු ඇතැම් දේ මෙතන තියෙනවා. සමහර විට කුඩා දරුවෝහෙම හඳුනන්නේ නැති සොකඩේ නමින් හඳුන්වන උපකරණයකුත් තියෙනවා. ගවයින්ගේ ගෙලේ සීනුවක් වෙනුවට ගැට ගැසූ දැවකඳක කුහරයක් සාදා නිර්මාණය කරගත් දෙයක් තමයි සොකඩේ කියන්නේ. ගවයා සිටින ඉසව්ව ගොවියාට හඳුනා ගැනීමට එය උපකාර වෙනවා. විවිධ හැඩේ මැටි හා ලෝහ භාජන කීපයක් තියෙනවා විවිධ ප්‍රමාණයන්ගේ. මෙතන ස්ථානගත කර තිබෙන බොහෝ දේ නම් කර නොමැතිවීම යම් අඩුවක්. ඊළඟ වතාවේ මාතලේ අලු විහාරයට පැමිණෙන ඔබ මෙම කුඩා කෞතුකාගාරය නැරඹීමටත් අමතක කරන්නට එපා. මෙය පිහිටා තිබෙන්නේ මාතලේ අලු විහාර පරිසරය තුළමයි. සහෘද ඔබ මාගෙන එන වීඩියෝ නැරඹීම, ඒ පිළිබඳ අදහස් දැක්වීම මාව දිරිමත් කරනවා.
සතුටට පත් කරනවා විශේෂයෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ඉල්ලීමත් ඔබට ඉදිරිපත් කරනවා ඔබට ස්තුතියි මගෙත් එක්ක රැඳී සිටි